පාර දිගේ බලන අපි මේ වෙනකොට දන්නවා සරණ කියන්නේ කවුද කියලා. සරණගේ ජීවිතයේ සරණට දුප්පත්කම නිසා තමන්ගේ තාත්තා රස්සාවක් නොකරන නිසා මොන දෙන්නුන කරදර කන්දරාව. කොටිම කියනවා නම් සරණට හොරකම් පවා කරන්න සිද්ධ වුණා. බන්ටිගේ හිතේ මේ ලෝකේ පොහොසත් පිරිමි ගැන කිසිම පැහැදීමක් තිබුණේ නැහැ කියන අපි හොඳින්ම දන්නවා. නානයක්කාර වුණත් සැලකපු විදිය නානයක්කාරට වුණත් සැලකපු විදිය අපි දැක්කා. ඒ විතරක්ම නෙවෙයි බන්ටි සරණ විදියට වෙස්වලා ගත්තෙත් සල්ලි උමනා නිසා කියන දේ හොඳින්ම පැහැදිලි ඇත්ත විදියට ගන්න පුළුවන් වෙනවා. ආයේ ඉතින් කතා දෙකක් නැහැ. ඉතින් දැන් සරණ මේ වෙනකොට රහන්ව ගොඩක් විශ්වාස කරනවා. සරණ කියන්නේ පුංචි කාලේ ඉඳන්ම දුප්පත්කම නිසා ගොඩක් තැන්වලින් එක එක විදියට අපහස විඳින්න වෙච්ච ගෑනු ළමයෙක්. ඒ වගේ තමයි එක එක වැඩ කරන්නත් සිද්ධ වුණා. කොටින්ම කියනවා නම් හොරකම් කරන්න පවා සිද්ධ වෙලා තියෙනවා සල්ලි නැති නිසා. මුළු ජීවිතේම සරණගේ කලකිරල අසන්න වෙලා හිටපු කාලෙක තමයි සරණට මුණ ගැහෙන්නේ රහන්ව. ඒකත් ඉතින් ලොකුම ලොකු අහම්බයක්. හැබැයි ඒ අහම්බේ නිසාම බන්ටිට මේ වෙනකොට සතුටින් ඉන්න පුළුවන් වෙලා තියෙනවා කියන එක නම් ඉතින් අපි අමතක කරන්න හොඳ නැහැ. කොටින්ම කියනවා නම් රෙක්සි රියදුරාට කතා කරපු වෙලාවේ බන්ටි පවා එතන හිටපු නිසාම තමයි රහන්න මුණ ගැහෙන්න බන්ටිට පුළුවන් වුණේ. ඉතින් බන්ටි නිසා සරණට ගොඩක් සතුටින් ඉන්න පුළුවන් වුණේ තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් සල්ලි වියදම් කරන්න වාසනාව ලැබෙන්න. හේතුව රහන්ගෙන් ලැබෙන සල්ලි බන්ටිට ලොකු අත්වසිල්ලක් වෙන නිසා. බන්ටිට සරණ වෙන්න පුළුවන් වුණ වාසනාවත් ලැබුණේ රෙහන් නිසා. බන්ටිට සරණගේ ජීවිතයේ ගොඩ නගා ගන්න අමාරු වුණත් ඒ චරිතයට දැන්වත් සරණි නොපෙන්වාට ගොඩක් ආදරය කරනවා. මේ හැම සිදුවීමකටම දැන් සරණිට රෙහන් කියන්නේ ගොඩක් වටින චරිතයක්. රෙහන් ළඟින් ඉන්න රෙහන්ගේ හිත හදන්න හැම තැනකදීම රෙහන්ට හයියක් වෙන සරණිට හිතෙන්න පටන් අරගෙන. ඒකට ලොකුම හේතුව තමයි රෙහන් සරණිව දකින දකින හැම තැනකදීම ගොඩක් සතුටින් ඉන්න හේතුවක් වෙනවා කියන දේ අපිට පේන තියෙන ඇත්ත විදියට ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් රෙහන් ඉන්න අවදානමක කියලා සරණිට දැනගන්න ලැබුණාම සරණිට ඒ දේ නම් ඉවසන්න බැරි වෙයි. අනිත් එක තමයි සරණ කියන්නේ තමන්ගේ ජීවිතේ ලොකු තැනකින් පටන් අරන් තමන්ගේ ජීවිතේ ලොකු තැනක් රෙහන් වෙනුවෙන් දීලා තියෙනවා. මේ ලෝකෙ සරණි රෙහන්ට තරම් අම්මට තාත්තටවත් ආදරය කරන්නේ නැහැ කියන දේ හොඳින්ම පැහැදිලි ඇත්ත විදියට ගන්න පුළුවන් වෙනවා. ඉතින් රෙහන්ගේ ජීවිතයට රෙහන්ගේ අම්මා නංගි නිසා හානියක් වෙන්න යනවා කියලා දැනගත්තාම වෙන්න එක දෙයයි. ඒ තමයි සරණි තීරණය කරනවා වෙස්වලාගෙන 2:60 ඇඳලා වැඩකාරියක් විදියට රෙහන්ගේ ගෙදරට අම්මව රවට්ටගෙන රෙහන්ගේ ගෙදරට ඇතුල් වෙන්න. අන්න එතකොට සිද්ධ වෙන්නේ එක දෙයයි. සරණ ගැන අපි දන්නවනේ වැඩි දවසක් යන්න කලින් රෙහන්ගේ අම්මව නංගිව ගෙදරින් එලව ගන්න. රෙහන් අම්මට නංගිට නොදැනෙන්න දෙයක් කරයි කියලා හිතන්නත් පුළුවන්. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක නොකර චැනල් එකට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.